පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු සරණට බබෙක් ලැබෙන්න ඉන්නකොට සරණින් මුලින්ම යන ගෙදර ගැන විස්තර. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති කෙනෙක් නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලායි මේ වෙලාවෙ ඉල්ලන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට දන්නව නේද? ඒ තමයි දැන් MD වගේම රෙක්සි මේ හැමෝම කිව්වේ රෙහාන්ටයි සරණටයි දරුවෙක් ඉන්නවා නම් මේ පවුල සම්පූර්ණ වෙනවා කියලා. ඉතින් ඒ ගැන රෙහාන්ටත් සරණටත් කිසිම අකමැත්තක් නැහැ කියන දේ පහුගිය කාලේ අපිට තේරෙන්න තිබුණු ඇත්ත කතා. ඉතින් කොහොම හරි රෙහාන්ගේ ජීවිතේ අපි හැමදාමත් බලාපොරොත්තු වුණ විදියටම ගොඩක් කරදර සිද්ධ වුණාට මොකද රෙහාන් සරණි මේ දෙන්නගේ ආදරේ නම් කිසිම අඩුවක් වෙලා නැති බව හොඳින්ම අපිට පේන කතන්දර. ඉතින් කොහොම හරි දැන් රෙහාන්ටයි සරණිටයි ගොඩක් යාළු ඉන්න පාටක් පේන්නේ නැහැ. හැබැයි ඉතින් බණ්ඩලයි පැත්තේ ගොඩක් වෙලාවට සරණ යනවට එච්චරම රෙහාන් කැමැත්තක් නැහැ. ඉතින් රෙහානුත් ඉන්න වෙලාවක යමු කියලා ගොඩක් වෙලාවට කිව්වත් සරණට ඉතින් හොරෙන් ගිහිල්ලා තමයි එන්න සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි ඉතින් පිරිමි යාළුවෝ ගොඩක් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා දැනගත්තු ඉතින් ඒකත් ලොකු අවුලක් කියලා සරණි දන්නවා. ඉතින් ඒ නිසා තමයි සරණි මේ විදියට පැත්තක් ගහලා ඉන්නේ කියන දේත් අපිට පැහැදිලි. කොහොම හරි දැන් සරණට බබෙක් ලැබෙන්න කාලෙදී අනිවාර්යයෙන්ම මේ සතුටුදායක ආරංචිය කියන්න තමන්ගේ අම්මත නංගි ළඟටත් කලින් අනිවාර්යයෙන්ම සරණ වගේම රෙහන් යන්නේ එම්ඩීගේ ගෙදරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි තමන්ගේ පවුල ශක්තිමත් වෙනවට තමන්ගේ පවුලට දරුවන් එනවට එම්ඩී වගේම එම්ඩීගේ නෝනා ගොඩක් සතුටු වෙනවා කියන එක රෙහන්ත් විශ්වාස කරනවා. අනිත් එක තමයි රෙහන්ට වගේම සරණට දරුවෙක් ලැබෙන්න ඉන්න එකට. මේ ගැන MD දැනගත්තට පස්සේ ඇත්තටම රුක්ෂාන කියන දේවල් තවදුරටත් නිකන් වචන විතරයි කියන දේ පැහැදිලි කරගන්න අවස්ථාවක් හදාගනී කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි ඉදිරියේදී බලනකොට පාරදිගේ කතාව රෙහාන් සරණි මේ ගමන ගියාට පස්සේ MD ලත් එක්ක එකට ආහාර පාන වේලක් ගන්න හැටිත් අපිට දැක බලා ගන්න ලැබේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම තමයි MD වගේම නෝන එකතු වෙලා රෙහාන්ටයි සරණටයි ගොඩක් උපදෙස් දෙන හැටිත් අපිට පාරදිගේ කතාව තුළින් දැක බලා ගන්න ලැබෙනවා කියන එක මම ඔයාට අද වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ අපිට ඉදිරියට පාරදිගේ කතාවෙන් බලන්න පුළුවන් වේවි රුක්ෂාන MD ළඟ ලැජ්ජාවට පත් වෙන විදිය පවා මෙන්න මේ දරුව නිසාම.